මෙවර උසස් පෙළ විභාගයේ අගෝස්තු මාස 5 වනදා සිට අගෝස්තු මාස 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය සඳහා මෙවර විභාග මධ්‍යස්ථාන 2678ක අයදුම්කරුවන් 317,704 දෙනෙකු පෙනී සිටිනවා. එම අයදුම්කරුවන්ගෙන් මෙවර පෞද්ගලික අයදුම්කරුවන් 74,789 දෙනෙකු අයදුම් කර තිබෙන අතර නව අයදුම්කරුවන් 198,229කුත් පැරණි අයදුම්කරුවන් 139,475කුත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. එමෙන්ම අගෝස්තු මාස 4 වනදා පැවැත්වීමට නියමිත මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහාද විභාග මධ්‍යස්ථාන 2995ක අයදුම්කරුවන් 339,369 දෙනෙකු පෙනී සිටිනවා. එම අයදුම්කරුවන්ගෙන් 255,529 දෙනෙකු සිංහල මාධ්‍යයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අතර දෙමළ මාධ්‍යයෙන් මෙවර 83,840 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටිනවා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව සහ උසස් පෙළ යන විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම විෂාණුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් වනවා. ඒ අනුව යම් අයෙක් හෝ යම් ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ එම ආයතනය හෝ එම පාර්ශ්වය වරදකරුවකු වන අතර මෙකී නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත මෙම දුරකථන ඔස්සේ පැමිණිලි ලබා දෙන ලෙස විභාග මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.